සුබ සන්ධ්‍යාවක් ඔබ සවස 6:00 ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති සමගින් මම චරිත දනංජය පමුණු හේන්ද්‍ර මම මදුනිකා කරපුටුගල අදත් මුලින්ම අවධානය පුවත් සිරස්තල වෙත වෙනිමුර ආචාර පෙළපාලි අනවශ්‍ය වියදම් එපා ජනපති උපදෙසින් හතරවන සැසිවාරය චාම් වෙයි සභා නායක දිනේෂ් ආණ්ඩු පක්ෂයේ සංවිධායක ජොන්ස්ටන් විපක්ෂයේ සංවිධායක ගාන්ත මෞබිම ලෝකයේ පළමු තැන තැබූ බදුල්ලේ රහන් ජවිපේ ඉල්ලීම කායික වෛද්‍යවරයෙක් සහ මානසික වෛද්‍යවරයෙක් කියන දෙන්නෙක් විසින්ම දේශපාලඥයන් පරීක්ෂාවට ලක් කරන එක වඩාත්ම කාලෝචිතයි තායිවාන හමුදා ප්‍රධානියා ගුවන් අනතුරකින් මරු කැට අටවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සැසිවාරය හෙට උත්සවාකාරයෙන් විවෘත කිරීමට කටයුතු දා තිබෙනවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. අටවැනි පාර්ලිමේන්තුවේ සිවවන සභාවාරය හෙට පෙරවරු 10ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වීමට නියමිතයි. නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මෙහිදී සිදුවෙනවා. පාර්ලිමේන්තු සැසිවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීම වෙනුවෙන් සම්මාන වෙඩිමුර 21ක් ඇතුළු උත්තමාචාර පිරිනැමීමට සූදානම් කර තිබුණු අතර එම කටයුතු ජනාධිපතිතුමාගේ උපදෙස් මත අත්හිටුවා තිබෙනවා. එහෙත් උත්සවය චාම් අයුරින් හා අභිමානවත්ව පැවැත්වීමටයි කටයුතු ද ඇත්තේ. හිටපු ජනාධිපතිවරුන් හිටපු අග්‍රාමාත්‍යවරුන් රාජතාන්ත්‍රිකින් ඇතුළු 600කට අධික ආරාධිත අමුත්තන් පිරිසක් මේ සඳහා සහභාගී වන බව පාර්ලිමේන්තුවේ වේත්‍රතාරයේ නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසනවා. අධිකාරු ජනාධිපතිතුමා පැමිණීමත් සමගම මෙම අවස්ථාවේ විශේෂ දෙයක් සිද්ධ වෙනවා. එතුමාගේ දජය උඩුකුඹු කිරීමක් සිද්ධ කරනවා. පාර්ලිමේන්තුවේ දොරටුවෙන් ඇතුළු විගස ආශිර්වාද කිරීමක් හැටියට ජයමංගල ගාථා ගායනා කිරීමක් සිද්ධ කරනවා. ඉන් පසුව ජනාධිපතිතුමාව පැළඳුම් කාමරය වෙත කැටුව යනවා. පෙරවරු 10ට ඝනපූර්ණ සීනුව නාදවීම අවසන් වූ විගස පාර්ලිමේන්තු සභාගර්භයට යෑම ආරම්භ කරනවා. අධිකරු ජනාධිපතිතුමා අසුන් ගන්නේ ගරු කථානායකතුමාගේ ආසනේ නෙමෙයි පිළියෙල කර ආසනයක් තියෙනවා එතුමාගේ දජයත් සමග. පසුව තමයි අධිකරු ජනාධිපතිතුමා ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කෙරෙන්නේ. මේ අතර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැසීමක් අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්ුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැතිවීම රැස්වීමේදී හෙට පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයේදී අනුගමනය කරන ක්‍රියාමාර්ග පිළිබඳ අවධානය යොමු කෙරුණා. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් අද පැවැත්ුණා. ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට ආරම්භ වන පාර්ලිමේන්තු සැසිවාරයේදී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ මෙහිදී අවධානය යොමු වූ බවයි ඊට සහභාගී වූ මන්ත්‍රීවරුන් සඳහන් කළේ. පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ කිරීම සම්බන්ධයෙන් මැති ඇමතුරුන් කීප දෙනෙකු අදහස් පළ කළා. අලුත් සැසිවාරය ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරනවා. ඒ සඳහා සියල්ල සූදානම් වෙලා තියෙනවා. ඒ වෙලාවේදී සභානායකතුමත් ඒ වගේම ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක විපක්ෂ නායක ඇතුළු තනතුරු වලට එයාගේ නම් යෝජනා වෙනවා. ඡන්දයක් මොන හරි විමසන්න තියෙනවද? නෑ එහෙම මොකුත් නෑ. මේ වෙනකොට රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ පාර්ශවයයි සජිත් ප්‍රේමදාස මහත්තයාගේ පාර්ශවයයි එකඟ වෙලා තියෙනවා ඡන්ද විමසීමක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ කියලා. සුළුතරයක් තියාගෙන ආණ්ඩුවක් හැටියට රැස් වෙන්න යන ඔබ කොහොමද මේ අභියෝගයට මුහුණ දෙන්නේ? ඒකට කිසි ගැටලුවක් නැහැ. මොනම හේතුවක් නිසාවත් අය පාර්ලිමේන්තු කල් තියන්නේ නැහැ. අපි පාර්ලිමේන්තු කල් තියන්න අපට අවස්ථාවකුත් නැහැ. 69 ලක්ෂයක් ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න අපට වගකීමක් තියෙනවා. හැබැයි මේ පාර්ලිමේන්තුව තියෙන්නේ 69 ලක්ෂයක ජනතාවගේ නියෝජනයක් නෙමෙයි, විකෘති නියෝජනයක්. ඒ නිසා තමයි අපි කියන්නේ මේ පාර්ලිමේන්තුව විසිරිය යුතුයි. ඒක ජනාධිපතිතුමාට එන පළවෙනි අවස්ථාවෙම එතුමා ඉෂ්ට කරයි කියන අපේ බලාපොරොත්තුවක් තියෙනවා. බහුතරය නැතුව පාර්ලිමේන්තුවේම දිගට පවත්වාගෙන යන්න පුළුවන් දාර්ශනිකයෙක්. නෑ දැන් ඒගොල්ලෝ 46ක් තියාගෙන පාර්ලිමේන්තුවක් ගිනිච්චානේ. දැන් අපට 96ක් ඉන්නවා. අපට පොඩි ගානයි මදි. ඒ නිසා අපිට ඕන නම් ඒකත් අරන් පෙන්වන්න පුළුවන් පාර්ලිමේන්තුවේ බහුතරය. ඒ නිසා ගැටලුවක් වෙන්නේ නෑ. මේ අතර පාර්ලිමේන්තුවේ නව සභානායකවරයා ලෙස අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පත් කර ඇති බව වාර්තා වෙනවා. ආණ්ඩු පක්ෂයේ නව සංවිධායකවරයා වන්නේ අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතායි. විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුරේට පාර්ලිමේන්තු මන්ත්‍රී කාන්ත කරුණාතිලක මහතා නම් කර තිබෙනවා. අද තිබුණු විශේෂත්වය තමයි අපි විපක්ෂයට පත්ුණයින් පසුව හෙට පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කරන්නට මත්තෙන් පවත්වපු ප්‍රථම කණ්ඩායම් රැස්වීම අද දවසේ පැවැත්. ඒ විතරක් නෙමෙයි ඒ රැස්වීමට නව විපක්ෂ නායකවරයා හැටියට
පත්වෙන සජිත් ප්‍රේමදාස මැතිතුමා ඒ වගේම සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇතුළු සියලුම පක්ෂ නායකිනුත් මන්ත්‍රීවරුනුත් සහභාගී වුණා. බුද්ධ ශාසන සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යාංශයට අයත් ආයතන හතරකට නව ප්‍රධානීන් පත් කර තිබෙනවා. මෙසේ පත් කෙරුණු නව ප්‍රධානීන්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අරලේකහ මන්ත්‍රියේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් සිදු වුණා. මධ්‍යම සංස්කෘතික අරමුදලේ වැඩපළ අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත් කර ඇත්තේ මහාචාර්ය ගාමිණී අධිකාරී මහතායි. ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති ලෙස පත් කර තිබෙනවා. එහි ක්‍රියාකාරී අධ්‍යක්ෂ ලෙස පත් කර ඇත්තේ රොහාන් වැලිවිට මහතායි. ටවර් හෝල් රඟහල පදරමේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස ඩග්ලස් සිරිවර්ධන මහතාද, ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලයේ සභාපති ලෙස ස්ටෙලා මාරපන මහත්මියද අග්‍රාමාත්‍යවරයා අතින් සිය පත්වීම් ලිපි ලබා ගත්තා. සියලු දේශපාලඥයින් කායික හා මානසික වෛද්‍ය පරීක්ෂණයකට යොමු කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසනවා. පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළා. සාමාන්‍යයෙන් රජයේ තියෙනම පත්වීමක් ලබා ගන්නකොට ඒ සේවකයාගේ ගේන්න කියන වෛද්‍ය වාර්තාව. නමුත් මේ දේශපාලඥින්ට ඒක නැහැ. දැන් ඒක ආදර්ශයක් ලැබෙනවා. බලය අහිමි වෙනකොට, ඡන්දයක් පරදින වෙලාවට, චෝදනාවක් එනකොට ආතතිය වැඩි වෙලා, රුධිර කම්පනය වැඩි වෙලා, හෘද කම්පන වැඩි වෙලා, ඕම් වෛද්‍ය මේ උපකාර සඳහා ඉඳගෙන ඒවයින් බේරෙන්න උත්සාහ කරනවා. ඔකට හිතෙන්නේ නැද්ද මේ දේශපාලනඥයින්ට දැන් පූර්වයෙන්ම වෛද්‍ය පරීක්ෂණයක් කරන්න ඕනේ කියලා? පූර්ණ වශයෙන්ම අවශ්‍යයි. කායික පරීක්ෂණයක් සහ මානසික පරීක්ෂණයකුත් අවශ්‍ය වෙනවා. මේ හැසිරීම දිහා බැලුවම කායික වෛද්‍යවරයෙක් සහ මානසික වෛද්‍යවරයෙක් කියන දෙන්නෙක් විසින්ම දේශපාලඥයන් පරීක්ෂාවට ලක් කරන එක වඩාත්ම කාලෝචිතයි. මේ අතර කොළඹ ඉඩමක් සිංගප්පූරු සමාගමකට බදු දීම පිළිබඳවද විජිත හේරත් මහතා මෙම මාධ්‍ය හමුවේදී අදහස් පළ කළා. මේ පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතාද අදහස් පළ කළා. මහින්ද රාජපක්ෂ මහත්මයා මුදල් ඇමතිවරයා විදිහට පහුගිය සතියේ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා තිබුණා. ඒ කැබිනට් පත්‍රිකාවේ නිශ්චිතවම සඳහන් වෙනවා ඩොලර් මිලියන 250ක ව්‍යාපෘතියක් පෙරනියල් රියල් එස්ටේට් හෝල්ඩින් සමාගම විසින් ආරම්භ කරන බවත්, එහිදී මේ බේරවැව ආසන්නයේ තියෙන සැංග්‍රිලා හෝටලේ ආසන්නයේ තියෙන අක්කර 3ක කෝටි ගාණක් වටිනා ඉඩම සිංගප්පූරු සමාගමට ඩොලර් මිලියන 43කට බදු දෙන්න. ඒ බදු දීමේ කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලය අනුමත කරන. ඉතා පැහැදිලිව මෙතන තියෙන්නේ අපේ රටේ ජාතික සම්පත් විදේශීය සමාගම් වලට පවරන. ශැංග්‍රිලා හෝටලයත් ජනාධිපති ලේකම් කාර්යාලයත් අතර තියෙන අක්කර 3මාරක් වෙච්ච තාම වටිනා ඉඩම සිංගප්පූරු සමාගමකට අඩුම මිලට විකුණන්න කටයුතු කළා තියෙනවා. අපි කැමති දැනගන්න ජනාධිපතිතුමාගෙන් අගමැතිතුමාගෙන් ඔබේ ආණ්ඩුව පත්වලා මාසයක් ඇතුළත මේ තීරණය ගන්න ඔබට තිබුණු පදනම මොකක්ද? බදුදීමක් විකිණීමක් ලෙස අර්ථ දක්වන්නට දරන මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි රජය පවසන්නේ. දැන් මේ අලුත්ම විවේචනය කරලා තින්නේ සිංගප්පූරු සමාගමකට මහල් නිවාස ව්‍යාපෘතියක් සඳහා ඉඩම බදුදීම. ඒක කිසිසේත්ම සිංගප්පූරු සමාගමට විකිණීමක් නෙවෙයි. බදුදීමේ අවසානයේ ඉදිවෙන මහල් නිවාස යෝජනා ක්‍රමේ නිවාස අයිති වෙන්නේ ඒවා මිලදී ගන්න මේ රටේ මිනිසුන්ට. ඒ නිසා හම්බන්තොට වරාය විකුණන් කෑවා වගේ දෙයක් නෙවෙයි මෙතන වෙන්නේ. නමුත් අද විපක්ෂයට වැටලා ඉන්න දේශපාලන සරණාගතයන් එල්ලෙන්න මොකක්වත් නැති හින්දා මේ ඒ සිංගප්පූරු සමාගමත් සමග යන හවුල් ව්‍යාපෘතිය පිළිබඳව තමයි විවේචනය එල්ල කරමින් තිබෙන්නේ. පසුගිය ආණ්ඩුව රටටම හොර රහසේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම් දෙකක් අත්සන් කළා තියෙනවා. ඒක මේ ආණ්ඩු මාරුවෙන් පස්සේ අපි අනාවරණය කරගත්තා. ඒ ගත්තු කැබිනට් අනුමැතිය අපි අත්හිටවල තියෙනවා. කලින් ආණ්ඩුව හොර රහසේ ගිවිසුම් දෙකකින් බැඳිලා නැත්තම් අපිට මේ අධ්‍යයනය කරන්න දෙයක් නැහැ. වහාම මේක නවත්තනවා කියන තීරණයට එත හැකි. ඒ ගිවිසුම් හොර රහසේ අත්සන් කරපු අයව අදහන ඇයි මේක ඉරා දාන්නේ නැති කියලා. අපේ බදු කොන්දේශපයට දීලා තියෙන්නේ ලක්ෂ 125කට එකඟ වෙච්ච ඒ කාලේ ලක්ෂ 160කට අපි තක්සේරු කරලා තියෙනවා බද්දක් හැටියට. එතකොට මේක අත්සන් කරන්න ගියේ ලක්ෂ 125කට පර්ච් එක. අපි ඒක ලක්ෂ 160 දක්වා වර්ධ කරලා තියෙනවා. ඒ නිසා ඒ ගැන කතා කරන්න දෙයක් නැහැ. විනිවිදභාවය සහ වඩාම වාසිදායක විදියට අපි කටයුතු කරලා තියෙනවා. රටේ බිං අඟලක්වත් එහෙම ස්ථාවර ලෙස කාටවත් ලබා නොදෙන විදියට ඔවුන්ගේ ජාත්‍යන්තර බලපෑම් වලට යටත් නොවන ආකාරයේ නියත වශයෙන්ම අපි කටයුතු කරනවා කියන එක බොහොම පැහැදිලිව කියන්නේ.
මෞබිමේ අභිමානය ලෝකයේ හමුවේ ඔසවා තැබීමට බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ රෙහාන් ආදිත්‍යට හැකි වුණා. ඒ ජපානයේ ටෝකියෝ නුවර පැවති ජාත්‍යන්තර ගණිත ඔලිම්පියාඩ් තරගාවලියෙන් රටවල් 162ක් අභිභවමින් රන් පදක්කම දිනා ගන මෙනොයි. ජපානයේදී මෙම ඔලිම්පියාඩ් අවසන් මහා තරගයේ පැවැත්වීමට පෙර හොංකොං නුවර සහ තායිලන්තයේදී රටවල් 162ක තරගකරුවන්ගේ සහභාගිත්වයෙන් තරගාවලිය පැවැතුණා. එහිදී රන් පදක්කම් හිමි කරගත් 8 දෙනෙකු ඇතුළු විශිෂ්ටයින් 11 දෙනෙකු පරාජය කරමින් රන් පදක්කම හිමි කර ගැනීමට රෙහාන් ආදිත්‍යට හැකිව තිබෙනවා. එමින්ම මෙම තරගාවලියේදී ලකුණු 180න් 144ක් ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ පුංචි හපනාට හැකිවීම විශේෂත්වයක්. මෙම සුවිශේෂී ජයග්‍රහණය හිමි කරගත් රොයාන් ආදිත්‍ය ඊයේ සිය සම්මානීයද රැගෙන මෞබිමට පැමිණියේ සියලු දෙනාගේ උණුසුම් පිළිගැනීම මතවේ. රොයාන් ආදිත්‍ය වීරකෝන් බදුල්ල මධ්‍ය මහාවිද්‍යාලයේ 7 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබනවා. ඒ රටවල් ගණනාවක් අතරින් එතෙන්ට එන්න හැකියාව ලැබුණේ ඔහුගේ තියෙන ඒ ගණිතයේ දක්ෂතාවය නිසා. සුවිශේෂී වෙන්නේ කොළඹ වගේ ප්‍රධාන පෙළේ පාසල්වලට පරිබාහිරව බදුල්ල වගේ දුෂ්කර ප්‍රදේශයකින් මෙවැනි දරුවෙක් බිහිවීම සම්බන්ධයෙන්. අපේ විද්‍යාලයට රටට විශාල කීර්තියක් අත්කර දුන්න රෙහාන් ආදිත්‍ය ශිෂ්‍යයා කියන්නේ අපේ ලංකාවේ තරුවක් කියලා මම හිතන්නේ. 28 වෙනි ජාත්‍යන්තර ගණිත ඔලිම්පියාඩ් තරගාවලිය මෙසේ ජයගත් රොයාන් ආදිත්‍ය පාසලේදී මෙන්ම නිවසේදීද විවිධ ක්ෂේත්‍රවලින් දක්ෂතා දක්වන දරුවෙක්. රෙහාන් ආදිත්‍යගේ මව සහ පියා වෘත්තියෙන් වෛද්‍යවරුන්. සිය මාපියන් මෙන්ම දැයේ සියලු මාපියවරුන් මේ දරුවාගේ දක්ෂතාවට ආශිර්වාද කරනවා. අපිට ඉන්නේ එක පුතයි. කුඩා කාලේ ඉඳන්ම විවිධ අංශවලින් දක්ෂතාම් දක්වනවා. මෙයාට ශිෂ්‍යත්වයම කරපු ටීචර්ස්ලා ගොඩක්ව මෙයා ගණන් වලට විශේෂයෙන් දක්ෂයි කියලා. ඒ පන්නරයත් එක්ක තමයි අපි දැනගන්න ලැබුණේ මේ ඔලිම්පියාඩ් කියලා තරඟ තියෙනවා කියලා. ඒ නිසා ඔලිම්පියාඩ් තරඟ වලට 2019 මුල සිටම වගේ අපි සහභාගී කරා. එහින් අවසාන තරඟයට තීරණා ජපානයේ ටෝකියෝ නුවර මෙයා මේ ජයග්‍රහණය ලබා ගත්තේ. ලෝකයේ ජයගත් අපේ පුංචි හපනාගේ බලාපොරොත්තුවද වෛද්‍ය වෘත්තියෙන් රටම සුවපත් කිරීමයි. මම හොංකොං ඉන්ටර්නැෂනල් මැතමැටිකල් ඔලිම්පියාඩ් එකට සහභාගී වෙලා ඒකෙන් රන් පදක්කමක් හා වර්ල්ඩ් ස්ටාර් අවෝඩ් එකක් ලබා ගත්තා. මම ඒකෙන් වර්ල්ඩ් ඉන්ටර්නැෂනල් මැතමැටිකල් ඔලිම්පියාඩ් එකට තේරුණා. ඒකෙන් රන් පදක්කමක් සහ වර්ල්ඩ් චැම්පියන් අවෝඩ් එක ලබා ගත්තා. මම ඉදිරියේදී වෛද්‍යවරයෙකු වීම තමයි බලාපොරොත්තු. නව රජ යටතේ කිසිදු ඉඩමක් විකිණීමට කටයුතු කරන්නේ නැති බව රාජ්‍ය අමාත්‍ය ෂෙහන් සේමසිංහ මහතා පවසනවා. ජනතාව ප්‍රතික්ෂේප කළ ඇතමුන් ගෙන යන අසත්‍ය ප්‍රචාරවලට නොරවටෙන ලෙසද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරනවා. මුදල් අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළා. අදාළ කැබිනට් පත්‍රයේ ඉතා පැහැදිලිවම සඳහන් වෙනවා බදු ගිවිසුමක් ඒ ඉඩම කිසිම ආකාරයක විකිණීමක් සිදු වෙලා නැහැ. ජනතාව විසින් ප්‍රතික්ෂේපිත කණ්ඩායම විසින් පතුරවන ඒ අසත්‍ය තොරතුරු මත පදනම් වෙලා තීන්දුව ගන්න එපා. කිසිදු බිම්මවලක්වත් අපේ ආණ්ඩුව යටතේ විකිණෙන්නේ නැහැ. මේ අතර පසුගිය රජය ලබාගත් ණය ගෙවීම විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ සිදු කරන බවද ෂහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළා. පසුගිය දා අපි දැක්කා මේ රටේ ණය සහ වාරික ගෙවීමේ අර්බුදයක් අපේ රට තුළ තියෙනවා කියලා කියන්න නැවතත් පැවති රජයේ කණ්ඩායම උත්සාහ කරනවා. අපි ඉතාම සැලසුම් සහගතව මෙම ණය ගෙවීම සිදු කරනවා. ඉන්ද ඒක කිසිම අර්බුදයක් අපිට මතුවෙන්නේ නැහැ. රජයක් හැටියට අපි අනවශ්‍ය වියදම් සියල්ල කපාහරින්න රජය තීන්දුව කළා තියෙනවා. පළවෙනි වතාවට වියදම් කපාහැරීමට උපදෙස් ලබා දීම පමණක් නෙමෙයි ඒ සම්බන්ධයෙන් පසු විපරමක් කිරීම සඳහා යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමටත් රජය කටයුතු කළ තියෙනවා. මිලියන 600ක්ව පැවති සතොස බැංකු අයිරාව සම්පූර්ණයෙන්ම ශුන්‍ය කිරීමට හැකි වූ බව රාජ්‍ය අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසනවා. සතොස ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියා. රජය තවත් තීන්දුවක් කරගත්ත පසුගිය කාලේ සහල් මිල ඉහළ යෑමේදී පාලනය කිරීම සඳහා වියළි මණ්ඩලයේ තියෙන සහ වීතොග සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට දීලා ඒවා කොටලා ඒ වගේ සහල් සතු සහරා අලෙවි කරන්න කියලා අපිට කිව්වා. ඉදිරි සතිය තුළ තවත් මෙට්‍රික් ටොන් 10806ක්
ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ අනුව ඒ වීතෝගත් සතුස වෙළඳසල් ජාලයත් ඒ වගේම සමපකාර සමිති තරහ බෙදා හරින්න අපි සියලුම අවශ්‍ය දේවල් අපි කරගෙන යනවා. මිලියන් 600 ගානක තිබුණු බැංකු අයිරාව සම්පූර්ණයෙන් අපි ගෙවලා දාලා බැංකු අයිරාව සම්පූර්ණ අගය බිඳුවක් වශයෙන් සටහන් කරන්න අපිට මේ මාසය තුරත පුළුවන් වුණා. 15 වෙනකොට අපි චක්‍රලේඛනයන් නිකුත් කරන්න උත්සාහ කරලා තියෙනවා. විශේෂයෙන් වීතෝක තියාගෙන ඉන්න හැම කෙනෙක්ම වර්ගය ප්‍රමාණය මාස්පත අපිට ලබා දෙන්න ඕන කියලා. ඒ අනුව අපිට ලංකාවේ අතිරික්තයත් අඩුවත් කියන දෙකම කලින් හොයාගන්න පුළුවන්. හිටපු අමාත්‍ය රාජිත සේනාරත් මහතාගේ දූෂිත ක්‍රියා හෙළිදරව් කිරීමට තමන් සූදානම් බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ පවසනවා. නාරායන් පිට අභයාරාමේ අද පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව කියා සිටියේ. හිටපු අමාත්‍ය රාජිත සේනාරත් මහතා පිළිබඳ දිවයිනේ ස්ථාන කීපයකදී අදහස් පළ කෙරුණා. රාජිත මහත්තයා හොරෙක් නොවේ කියලා මම කියන්නේ කවදාවත්. රාජිත මහත්තයා හොරකම් කළා තියෙන ඒක බලන්න ඕන ආණ්ඩුව කරන්න ඕනක් ඒක. අවුසද රාජ්‍ය අවුස නීතිගම් සංස්ථාවේ සභාපති මමයි. එතකොට ඒ සේවක වෘත්ති සමිතිය ඒ සේවකෝ රැහැත්තේ සියලුම ෆයිල් ගෑ දීලා මෙන්න මේවා හොරගම් කරේ නැද්ද මේ බෙහෙත් වලින් ගැවි නැද්ද කියලා පෙන්වන්නේ. අපි රැහැත්තේ ඕල්ලක් පෙන්නේ. අපි රැහැත්තේ දීවර සංස්ථාය කරමු අපි රැහැත්තේ පෙන්වන්නේ. අපි වාය වෙන්න ඕනේ නැහැ කාටවත්. අපි ළඟ තියෙනවා ඒවා. දීවර සංස්ථාවේ ඉස්ස කොටුවක් ලක්ෂ 5යි වික්කේ. ලක්ෂ 5යි. මම නෙමෙයි මුළු සමස්ත අර්ගයාම කියනවා හොරෙක් කියලා. කියන්න ඕනේ නැහැ. ඒ ඕනේ නැහැ. ඔය සමන් රත්නප්පියේ මහත්මයාගේ නුවර එළිය ක්‍රීඩාවට කවුද විධාන කරේ PS SPJ සල්ලි විධාන කළා කියන්නේ. ඒ ඒවා පරිස්සම් කරන්න දෙවි හිතන්නේ දෙනවා. එතකොට රාජිත සේනාරත්න ඇමතිවරයාට දෙන අයිතිය මොකද සමන් රත්නප්පියේ මුල්ගල් තියන්න යන්නේ. එයාට දෙන අයිතිය මොකද්ද ඒක ඕපන් කරන්න යන්නේ. රජයේ අධිකරණ වෛද්‍ය නිලධාරියෙක් ගිහිල්ලා ඔහු පිළිබඳ වෛද්‍ය පරීක්ෂණයක් කරලා නිගමනයකට ආව නම් ඒ නිගමනය තමයි ඊළඟට බලාත්මක. නමුත් ඒක වුණේ නැහැ. ඒ වගේම අධිකරණයටත් රහස් පොලිසිය මේ තොරතුරු හරියාකාරව සපයලා තියෙනවා කියලා අපට පේන්නේ නැහැ. ඉතින් මේ වගේ අඩුපාඩුකම් නිසා තමයි රාජිත සේනාරත්නට නීතියේ හමුවේ වෙට්ටු දාන්න පුළුවන්කම ලැබුණේ. ඉතින් මේ අධිකරණයට ඇඟිලි ගහILLවත් නීතිය ක්‍රියාත්මක කිරීමට ඇඟිලි ගහන එකවත් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේවත් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ප්‍රතිපත්තිය නෙවෙයි. ඒතර ඇමතිවරයෙක්ගේ ස්පීකර් ෆෝන් එක දාගෙන බීවාර්තා ඇමතිවරයාට පැහැදිලි කරා. මාවත් අරගෙන ගන්න කලින් මාව තුම්පාරක් දැම්මනේ. අපේ මල්ලිවත් රිමාන්ඩ් කරානේ, බාප්පලවත් රිමාන්ඩ් කරානේ. අපි පැහැදිලිව කියනවා අපි ඵලි ගන්න වැඩේට අපි සූදානම් නැහැ. වැරදි කරපු වැඩේ වැරදි වහගන්නවත්, ඒ වැරදි වලට හැංගිලා ජීවත් වෙන්නවත් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවේ ඉඩක් නැහැ කියන එකත් මතක් කරන්න ඕනේ. හැබැයි විශේෂයෙන්ම රාජසේනාරත් ඇමතිතුමා හිටපු ඇමතිවරයා හැටියට කරපු ප්‍රකාශ, ඒ ප්‍රකාශ නිකුත් කරපු ආකාරය, මැතිවරණයට ආසන්න වෙද්දී මේ කිඹුලන්ගේ කතාව, මේ ආදී වශයෙන් කරපු කතා දිහා බැලුවාම එතුමා කෙරෙහි දැඩි අප්‍රසාදයක් රටේ ජනතාවට තියෙනවා. එතුමා දේශපාලඥයෙක් හැටියට ජනතාව පිළිකුල් කරපු දේශපාලඥයෙක්. රාජිත සිංගප්පූරුවට ගෙන යන්න උසාවියට මොසමක්. මේ සිංගප්පූරු යන අය නැවත ගෙන ගන්නේ කොහොමද කියන එක පිළිබඳව අපට ලොකු සැකයක් තියෙනවා. ගියොත් ගියාමයි. දැන් රාජිත සේනාරත්න මන්ත්‍රීතුමාගේ නීතිඥවරයා ඉතාමත්ම බරපතල ප්‍රකාශයක් කරනවා. සේවාදායකයාට රජයේ රෝහල් පිළිබඳව කිසිදු විශ්වාසයක් නැහැ කියලා. මෙහෙම කියන්නේ අර සුවපති කියලා සම්මානයක් හම්බ වෙච්ච මහා දැවැන්ත ප්‍රචාරණ කටයුත්තක් කරපු රාජිත සේනාරත්න තමයි රජයේ තියෙන රෝහල් පිළිබඳව විශ්වාසයක් නැහැ කියන්නේ. පාස්කු ප්‍රහාරය සිදු වූ දිනය සහ අලුත් අවුරුදු උත්සව සමය මගහරමින් පාර්ලිමේන්තු මැතිවරණයට මුහුණ දීමේ සැලැස්මක් එක්සත් ජාතික පක්ෂය ක්‍රියාවට නංවන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. එම කුමන්ත්‍රණවලට හසු වීමේ කිසිදු අවශ්‍යතාවක් නැති බවයි අමාත්‍යවරයා පවසන්නේ. මහනුවර ලක්සල ප්‍රතිසංස්කරණය කර විවෘත කිරීම අද සිදු කෙරුණා. ඒ අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් සංචාරකයන් විශාල වශයෙන් පැමිණින මහනුවර නගරයේ ලක්සල නැවත ස්ථාපිත කිරීම තුළින් මෙරට නිර්මාණකරුවාට වාසි රැසක් අත්වනු ඇති. උත්සවයෙන් අනතුරුව මාතවිත අදහස් දැක්වූ අමාත්‍ය විමල් වීරවංශ මහතා එක්සත් ජාතික පක්ෂය ඇතුලේ සාකච්ඡා වෙනවා මාර්තු 3 වෙනිදෙන් පස්සේ පාර්ලිමේන්තු මැතිවරණය සඳහා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සිද්ධ කළොත් අප්‍රේල් මාසේ 26 වෙනි දවසක තමයි මැතිවරණ එන්නේ. එතකොට අප්‍රේල් 21 පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන නැවත සිහිපත් වීම මේ රටේ සිද්ධ වෙනවා. ඒක Tamanta දේශපාලන වශයෙන් විශාල අගතියක් වෙනවා. ඒ නිසා කොහොමත් විසුරුවන්න යන නිසා පෙබරවාරිවල එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහයත් ලබා දීලා ස්වේච්ඡාවෙන්ම පාර්ලිමේන්තුව විසුරුවන්න සාකච්ඡා වෙමින් තිබෙනවා. තීරණයට එමින් තිබෙන්නේ.
ඒගොල්ලෝ ඒ විදිහේ තීරණයකට ආවොත් ආණ්ඩුවක් හැටියට අපි තීරණය කරන්න ඕන පෙබරවාරි වල ඒගොල්ලෝගේ උමනාව අනුව විසිරුවනවද නැත්නම් අපි මාර්තු වලම විසිරුවනවද කියලා. මේ පහුගිය කාලයන් තුළ ලාංඡනය පිළිබඳ ගැටලුකාරී තත්ත්වයක් තිබුණා ගරු ඇමතිතුමනි ඔබතුමාලා ප්‍රබල දායකත්වයක්ද? ලාංඡන ගැන ගැටලු තියෙන්නේ නොමේරු ලදරු එකකවල ඉන්න දේශපාලඥයොන්ට තමයි ලාංඡන ගැන ගැටලු තියෙන්නේ. මොරගහකන්ද ජලාශයේ ප්‍රධාන වේලේ දින කිහිපයක සිට පවතින ජල කාන්දුව පිළිබඳ කඩිනම් අවධානය යොමු කළ යුතු බව ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණරත්න මහතා පවසනවා. මේ අතර ව්‍යාපෘති අධ්‍යක්ෂ ටීපී විජයරත්න මහතා පවසන්නේ මෙම ජල කාන්දුව පිළිබඳ බියක් ඇති කරගත යුතු නැති බවයි. වේලේ පිළිසකර කිරීම මෙවැනි විට ආරම්භ ඇති බවද ඔහු අවධාරණය කරනවා. 2007 වසරේ ආරම්භ කෙරුණු මොරගහ කන්ද කළුගඟ ව්‍යාපෘතියේ වැඩ කටයුතු අවසන් කෙරුණේ 2008 වසරේ ජනවාරි 8 වනදායි. එහි පළමු දියවර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් 2018 වසරේ ජූලි 23 වනදා නිකුත් කෙරුණා. කුලසිංහ ජලාශය ලෙස එය නම් කිරීමද මීට සමගාමීව සිදු වූ අතර උතුරු මැද, නැගෙනහිර හා වයඹ පළාත්වල ජල හිගයට විසඳුම් ලබා දීම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණයි. වගාවට මෙන්ම පානීය ජල ගැටලුවටද විසඳුම් ලබා දීම අරමුණු කරගත් මොරගහකන්ද ජලාශය මේ වන විට ජලයෙන් පිරී තිබෙනවා. එහි ඇති ප්‍රධාන වේලේ ජල කාන්දුවක් හටගෙන ඇති අතර ඒ පිළිබඳ විවිධ අදහස්ද පළ වී තිබුණා. පීඩනයක් මේනකොට තියෙනවා. මොරගහ කන්දේ කියන්නේ සාමාන්‍යයෙන් පරාක්‍රම සමුද්‍රයේ වාගේ පස් ගුණයක් වතුර අල්ලන විශාලම ජලාශය. එතනකොට ජලාශය පොළවල තියෙනවා. අක්කටාඩි 460,000කට වැඩි මේක වතුර තියෙනවා. මේකේ පැල්ම තියෙන්නේ මේ අතට. සිරස් අතට තියෙන්නේ. සිරස් අතට පැල්ම තියෙනක මේක ඉතාමත්ම අනතුරුදායකයි. එතකොට මේ පැල්ම පොළවේ ඉඳන්ම සමහර විට එන එකක් වෙන්න පුළුවන්. බැරි වෙලාවට මේ බැම්ම පුපුරලා ගියොත් එහෙම රට මැද්දේ සුනාමියක් තමයි දකින්න ලැබෙන්නේ. විශේෂඥයෝ විශේෂඥ සංගම් සංවිධාන ගෙන්නලා හරි විශේෂ පරීක්ෂණයක් කරලා ඉතාමත්ම කඩිනම් විසඳුමකට මේ සඳහා එන්න ඕනකම තිබෙනවා. මේ එක බ්ලොක් ජොයින්ට් එකකින් අර උඩම මීට කාමාරය වගේ හරිය තමයි මේ ලීක් එකක් වතුනේ. බ්ලොක් දෙක අතර ගිහිල්ලා එළියට ඩවුන් ෂිප් පැත්තෙන්ක මත වුණා. ඉතින් ඒක ගිය මාසේ 25 විතර වගේ දොස්තර කියුනේ දැනට ඒක තියෙන පොඩි ලීක් එකක්. සාමාන්‍යයෙන් මේ වගේ දේවල් සිද්ධ වෙනවා. දැන් කන්ට්‍රැක්ටර් ඒකට අවශ්‍ය උපකරණ ගෙනාලා මෙතනට දීලා දැන් වැඩපටන් අරගෙන යන්නේ. ඒක උඩු පැත්තෙන් අපි අවශ්‍ය කෙමිකල් දාලා ග්‍රවුටින් එකක් කරනවා. ග්‍රවුටින් එකක් කරාම ඒ ග්‍රවුටින් ප්ලේන් එකක් අතට පස්සේ මේක අපිට නැති කරන්න පුළුවන්. වතුර උනාට පස්සේ ඉස්සරහ පැත්තෙන් ආයි ඩවුට් කරලා සම්පූර්ණම කම්ප්ලීට්ව මේක රෙක්ටිෆයි කරන්න පුළුවන්. ආයි නැවත මෙහෙම ටියක් නෙවෙන්න. ඉතින් ඒක සාමාන්‍ය විදිහට ලොකුම කේස් එකක් නෙවෙයි. පොඩි අපිට සතියක් දවස් 10ක් විතර දුරට මේ ඉදිරි කාල සීමාවේ රෙක්ටිෆයි කරලා යථාතත්ත්වයට ගන්න පුළුවන්. ඩෝක් කොන්ක්‍රීට් ඩෑම් වල මේ වගේ පොඩි ලීක් වෙනවා. නමුත් ඒ කිසිම හානියක් ඒක සාමාන්‍ය වතුර පාරක් යන්නේ. ඒක එදා ඉඳලා තාමත් එකම මට්ටමේ තියෙනවා. පෙන්වන්න පුළුවන් අවශ්‍ය කෙනෙකුට. දරුවන්ට සතුටින් අධ්‍යාපනය ලැබිය හැකි විශ්වවිද්‍යාල පද්ධතියක් නිර්මාණය කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ සිසුන් බඳවා ගැනීමේදී ප්‍රායෝගික පරීක්ෂණ හා යෝග්‍යතා පරීක්ෂණ අත්හිටුවීමට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලය ලිපියක් දුන් අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව කියා සිටි. අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය රත්කරව්වේ ජිනරතන ස්වාමින් වහන්සේ මෙම ලිපිය බහර දුන්නේ. දැන් මේ ප්‍රායෝගික පරීක්ෂණය අහෝසි කරන්න සහ යෝග්‍යතා පරීක්ෂණය අහෝසි කරන්න ගත්ත තීරණේ වහාම අකුල ගන්න කියන දැනුම් දීම තමයි අපි අද දවසේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සභාවට දැනුම් දෙන්න ආවේ. හැබැයි අපිට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සභාවට ඒ ලිපිය බාර දෙන්න අවස්ථාවක් හම්බෙන්නේ නැහැ. ඒ වෙනුවට උසස් අධ්‍යාපන අමාත්‍යවරයා සමග සාකච්ඡාවක් ලබා ගන්න අවස්ථාවක් ලබා දෙන අපි අවස්ථාව ගත්තා. පසුගිය කාලයේ තුලදී පැවති තත්ත්වයේ අනුව මේ අමාත්‍යාංශවලට ඇමතිවරු ඇවිල්ලා ප්‍රශ්න වලට කන් දීලා නැහැ. ඒ නිසා අපි මුලින්ම ප්‍රකාශයක් කළා. තාත්ත කෙනෙක් ගෙදරට ආවා වගේ හිතාගන්න මම උසස් අධ්‍යාපන ඇමතිවරයා වශයෙන් දරුවෝ දිහා බලන්නේ එහෙමයි. ඒ නිසා ප්‍රශ්නේ තියෙනවා නම් ඕනේ ප්‍රශ්නයක් විසඳන්න එන්න කියලා මම ශිෂ්‍ය සංවිධාන වලටත් අමාත්‍ය ධූරේ බාරගත්ත සැනින් උදේ පාන්දර 7:00 මෙතනට එන්න කියලා සාකච්ඡා කළා. අපි විවෘතව විශ්වවිද්‍යාල තුලට ගිහිල්ලා විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයාගේ ප්‍රශ්නේ කුමක්ද කියලා නැත්නම් ආචාර්ය මණ්ඩලවල ප්‍රශ්නේ කුමක්ද කියලා ඒ ප්‍රශ්න විසඳීම සඳහා පසුගිය මාසය තුල මැදිහත් වෙලා තියෙනවා. නිදාසේ දරුවන්ට ඉගෙන ගන්න පුළුවන් විශ්වවිද්‍යාල පද්ධතියක් ඇති කිරීම සඳහා ක්‍රියා කරගෙන යනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයේ යට මේ රට නැවත ප්‍රචණ්ඩත්වයෙන් තොර භීෂණයෙන් තොර දරුවන්ට ආදරය කරන රටක් බවට පත් කරන්න අපි වැඩ කරනවා. සසහාය ඉතිහාස ප්‍රවෘත්ති අදට අවසන්. නැවතත් හමුමු රාත්‍රී 9:30ට. www.itnnews.lk